සුභ සන්ධ්‍යාවක්. ලැබෝ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සියලු සිතුම් පැතුම් ඉටුවන සාමිය සතුට සපිරි වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවායි ITN මාධ්‍යාලයේ කළමනාකාරීත්වය සහ ප්‍රවෘත්තිංශය ලක්වාසී සියලු දෙනා වෙත ප්‍රාර්ථනා කරනවා. ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම මදුනිකා කරපුටුගලා දත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. අවුරුද්දේ ගැඹුරු හරය තේරුම් ගැනීමේ වැදගත්කම ජනපති පහදයි. අලුත් අවුරුද්ද සොබා දහම හා මිනිසා අතර සම්බන්ධතාව අලුත් කරන්නක් බව අගමැති පෙන්වා දෙයි. එළ සිරිතට මුල් තැන දෙමින් ITN සූර්ය මංගල්‍ය දවස පුරා අති උත්කර්ෂවත්ව කඳුළු මකා සිනහවේ ලකුණු මතු කරන නීතොට මුල්ල. අලුත් අවුරුද්ද නැමැති අනර්ඝ සංස්කෘතික උත්සවයේ ගැඹුරු හරය තේරුම් ගැනීමට අපගේ අවධානය යොමු විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. අලුත් අවුරුද්ද වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමිනුයි ජනාධිපතිතුමා මේ බව පෙන්වා දී ඇත්තේ. ආයුබෝවන්, තෙරුවන් සරණයි. ඔබ සියලු දෙනාටම ලැබුවා වූ නව සිංහල හින්දු අලුත් අවුරුදු උදාව සියලු ආකාරයෙන්ම වාසනාවන්ත වූත් සෞඛ්‍ය සම්පන්න වූත් නිරෝගීමත් වසරක් වේවායි කියලා මා ඔබ සියලු දෙනාටම ලක්වැසි ජනතාවට සුභපතනවා, ආශිර්වාද කරනවා. නව අවුරුදු උදාවක් සමගම අපේ බොහෝ අදිෂ්ඨාන තිබෙනවා. නොයෙකුත් කාර්යයන් පිළිබඳව අපි ඉලක්ක සහගතව සිතනවා. නව අවුරුදු උදාව සමග නව වසරේ විශේෂයෙන්ම අපේ රටට ජීවත් වන ජනතාවට වඩාත් යහපත් සුභවාදී අනාගතයක් ගොඩනැගීම සඳහායි අප සියලු දෙනාම කැපවිය යුත්තේ. අපි ඉතාම වාසනාවන්ත රටක්, පින්වන්ත රටක්. පරිසර සම්පත්වලින් අනූන වූ මහා වස්තු සම්පන්න රටක්. මේ වාසනාවන්ත රටේ ජීවත් වන ඔබටත් මටත් මේ ලැබුවා වූ වසර සියලු ආකාරයෙන්ම මුළු ලක්වැසි ජනතාවටම වාසනාවන්ත කරගැනීමට අප සියලු දෙනාම කැපවෙන්න ඕන. අපි සෑම කෙනෙක්ම අවංකව කටයුතු කරන්න ඕන, කාර්යක්ෂමව වැඩ කරන්නට ඕන. ඒ පිළිබඳව තිබෙන වගකීම් සහ යුතුකම් අපි තේරුම් ගන්නට ඕන. හෙට දවස වෙනුවෙන් මේ රට ලෝකේ ප්‍රබුද්ධ රාජ්‍යයක් විදිහට ගොඩනැගීමට ඒ සඳහා ඔබ සෑම කෙනෙකුගේම කැපවීම, සහයෝගය, පරිත්‍යාගශීලී භාවය ඉතාම අත්‍යවශ්‍ය බව ඔබ මාමෙන්ම පැහැදිලිව දන්නවා. මේ නව වසර උදාවන අවස්ථාවේ කනගාටුදායක යම් යම් දේද තිබෙනවා. ඒ මොනවාද? මේ වන විට රටේ 1,03,000 පමණ ආසන්න ජනතාවක් බීමට වතුර නොමැතිව නියඟයෙන් පෙළෙනවා. ඒ ජනතාව වෙනුවෙන් කළ හැකි යම් උදව් උපකාර තිබේ නම් ඒ සඳහාත් මා ඔබේ අවධානය ඉතාම කාරුණිකව යොමු කරනවා. මේ රටට බරපතල අභියෝගයක් වී තිබෙන, ඔබේ දරුවන්ට බරපතල ව්‍යසනයක් වී තිබෙන මත්ද්‍රව්‍ය පිළිබඳව, රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව අද සෑම කෙනෙකුටම අවබෝධයක් තිබෙනවා. සිරගෙවල්වල සිටින සිරකරුවන්ගෙන් 80%ක් පමණ පිරී තිබෙන්නේ මත්ද්‍රව්‍ය නිසා සිදු වූ වැරදි සම්බන්ධයෙන්. ඒ නිසා ඔබේ දරුවාත් ඔබත් මත්ද්‍රව්‍ය වලින් නිදහස් වූ, නිදහස් මතින් නිදහස් රටක් විදියට ජීවත් වීමේ ඒ වාසනාවන්ත පරිසරයේ ගොඩනගා ගැනීමට කැපවන ලෙස නව අවුරුදු උදාවේ මා ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කළ යුතුයි, නියඟේ සහ කාලගුණික දේශගුණ විපර්යාස පිළිබඳව කතා කරන විට ලබන අවුරුදු උදාවේදී 15 වන සඳුදා පැල සිටුවීම සඳහා උදේවරුවේ 11:17 යෙදෙන තුන් පොකුරු යෝගය ඉතාමත් වැදගත්. ඒ නිසා රටට ඉතාමත් යහපත් පරිසර සංරක්ෂණයක් ඇති කරන්න, ජීවත් වන මනුෂ්‍යයාට වගේම සියලු සත්වයාට ගසකොළ, ඇළදල, ස්වාභාවික සම්පත් සඳහා අපේ රට වාසනාවන්ත රටක් කරන්න 15 වෙනි සඳුදා 11:17 යෙදෙන තුන් පොකුරු යෝගයේදී පැලයක් සිටවන ලෙස
ඔබ සෑම කෙනෙක්වෙම ඉතාම කාරුණිකව මා ඉල්ලා සිටිනවා. සියලු ආකාරයෙන්ම ඔබට ඇති විවිධ අභියෝග දුක් කරදර බාධාවන් ඉවත් වී වාසනාවන්ත වසරක් බවට මේ ලැබුණ අවසර ඔබ සියලු දෙනාටම මුල්මහත් ලක්වැසි ජනතාවට සියලු ආකාරයෙන් සුභවාදී වේවායි ආශිර්වාද කරනවා, සුභවතනවා. සියලු දෙනාටම ස්තුතියි, තෙරුවන් සරණයි. ආයුබෝවන්. අලුත් බලාපොරොත්තු ගණනාවක් එක්ක අපි අලුත් අවුරුද්දට පා නගනවා. ආණ්ඩුවක් හැටියට පරණ අවුරුද්දේ ඔබට බොහෝ සාධනීය දේවල් අපි ඉටු කළා. ලබන්නා වූ අලුත් අවුරුද්දේත් අප තවත් සාධනීය දේවල් බොහොමයක් ඔබ වෙනුවෙන් කරනවා. ඒ අතර අධ්‍යාපනය, ඉඩම් හිමිකම්, නිවාස හා සෞඛ්‍ය පහසුකම් වගේ දේවල් ප්‍රධාන ස්ථානයක් ගන්නවා. අපි දේපළ අයිතිය ලබා දෙනවා. බලපත්‍ර ඇතිව රජයේ ඉඩම්වල පදිංචිව සිටින ජනතාවට ඉඩම් අයිතිය ලබා දෙනවා. දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කර ඔවුන්ට නව ලෝකය සමග ඉදිරියට යාමට අවශ්‍ය පසුබිම් අපි ඇති කර තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සියලු දරුවන්ට උසස් පෙළ පන්ති සඳහා සහභාගී වීමට අපි අවස්ථා ලබා දෙනවා. හොඳම පාසල, ළඟම පාසල වැඩසටහන යටතේ පාසල් පද්ධතිය දියුණු කරා සියලු දරුවන්ට සුරක්ෂා රක්ෂණ හිමිකම් ලබා දුන්නා. එමෙන්ම සැමට සෙවන උදාගම් වැඩසටහන යටතේ උතුරත් දකුණෙත් ජනතාවට නිවාස ලබා දීමට නිසි සැලසුමක් අනුව අප පියවර ගෙන තිබෙනවා. රටේ සියලු පුරවැසියන්ට සෞඛ්‍ය අයිතිය ලබා දෙනවා. ස්ටෙන්ට්ස්, අක්ෂිකාච, නොබිලේ ලබා දුන්නා. ඖෂධ මිල අඩු කරා. මේ වගේ තවත් පහසුකම් ගණනාවකින් ඔබ සැමගේම ජීවිතය වාසනාවන්ත කිරීම සඳහා කැපවෙන්ට මේ අලුත් අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙනවා. ඔබ සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා. මේ අතර අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් එක්කරන කථානායක කරූ ජයසූරිය මහතා පෙන්වා දෙන්නේ අලුත් අවුරුද්ද තුළින් නිරූපණය වන්නේ ශ්‍රී ලාංකික ජනතාවගේ සංස්කෘතියට ආවේනික ගුණාංග බවයි. පොදු අරමුණක් වෙනුවෙන් සමස්ත ප්‍රජාවම ඒකරාශී වෙමින් එකම මොහොතක වැඩකටයුතු කරමින් සමරනු ලබන අලුත් අවුරුද්ද සමාජයේ සාමූහිකත්වය සඳහා අතිශයින් වැදගත් වන බවද කථානායකවරයා පෙන්වා දෙනවා. සිය අලුත් අවුරුදු පණිවිඩය තුළින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ඉසුරුමත් සංස්කෘතික උරුමය ලෝකයේ සමග හුවමාරු කර ගැනීමට හැකි වේදිකාවක් අලුත් අවුරුද්ද තුළින් නිර්මාණය වන බවයි. සියලු අඩුපාඩු හා පසුබෑම් අත්හැර රට ඉදිරියට ගෙන යාම සඳහා නව ජවයකින් යුත් කැපවීමක් සිත තුළ ඇති කර ගැනීමට අලුත් අවුරුද්ද ඉවහල් වන බවද මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සිය අලුත් අවුරුදු පණිවිඩයෙන් අවධාරණය කරන්නේ දුෂ්ට චක්‍රයෙන් මිදී නව දේශපාලන ගමනකට පෙළගැසීම සඳහා ප්‍රාර්ථනයක් ඇතිකරගත යුතු බවයි. එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් නිකුත් කර ඇති අලුත් අවුරුදු පණිවිඩයේ දැක්වෙන්නේ රටටත් ජනතාවටත් සැබෑ ජයග්‍රහණ අත්පත් කර දීම සඳහා උදා වූ අවුරුද්ද යොදා ගැනීමට අදිෂ්ඨාන කරගත යුතු බවයි. උදා වූ අලුත් අවුරුද්ද වෙනුවෙන් මහා සංඝරත්නය සහ දියවඩ නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පණිවුඩ නිකුත් කර තිබෙනවා. 2019 වසරේ මේ ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ලක්වාසී සියලු ජනතාවටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනවා. මේ අලුත් අවුරුද්දේ හැම දිනම සතුටෙන්, සමගියෙන්, සැනසිල්ලෙන් ජීවත් වෙන්න ඕනේ. අපේ මහානායක මහින්පාණන් වහන්සේ ඇතුළත්ව මහා සංඝරත්නයේ ආශිර්වාදය සියලුම දෙනා වෙත මෙයින් පළ කර සිටිමි. ඔබ හැම දිනාට සතුට, සැනසිල්ල, ප්‍රීතිය ඇති වේවා. ලැබුවා වූ නව වසර ලක්වැසි සැමට උතුම් දළදා වහන්සේගේ පිහිටෙන් අපි නිදුක් නිරෝගී භාවයෙන් යුතු වාසනාවන්ත නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතුච පීතෝ භවතු ලෝකෝච
රාජා භවතු ධම්මිකෝ මේ උදාර ප්‍රාර්ථනාව මල්පල ගන්වා ගැනීමට මේ සුබ අලුත් අවුරුද්දේ හැම දිනාම අදිෂ්ඨාන කර ගන්නා ලෙස මම කරුණාවෙන් සිහිපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරමින් උදා වූ අලුත් අවුරුද්ද මහත් හරසරින් සැමරීමට මුළු රටම එක් වුණා. ඒ අද පස්වරු 2:09ට යෙදුණු සුබ මොහොතින් අලුත් අවුරුදු අස්රිය ලොවට කියාපාන හෙළේ මහා අවුරුදු උළෙල ITN සූර්ය මංගල්‍ය අනමඩුව ආණිගම දේවල්හන්දිය සියඹලන් කොටුව වැව්තාවුල්ලේදී අද දවස පුරා පැවැත්වුණා. නව අවුරුදු අසිරියෙන් හැඩවෙන සූර්ය මංගල්‍ය 2019. අනපුරන්නට හිත් ගෝමයි, නිදහස සතුටින් කිරි උතුරයි, අස්වනු නෙලන්න හිත ලෝබයි, සිවුතිකට බක්මහා අසිරිය ගෙනෙන ITN සූර්ය මංගල්‍ය සංවිධාන කළේ ITN මාතචාලය රංගේ බණ්ඩාරපදන මහා සේලුම රාජ්‍ය ආයතනයයි. අලුත් අවුරුදු ක්‍රීඩා මෙන්ම අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම පිළිබඳවද සූර්ය මංගල්‍යයේදී විශේෂ අවධානයක් යොමු වුණා. එම අත්දැකීම් බිඳ ගැනීමට අති විශාල ජනතාවක් සූර්ය මංගල්‍ය හා එක්ව සිටියා. සිංහල දෙමළ අලුත් අවුරුද්දේදී නැකත් සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ඒ අනුව ජනාධිපති මන්දිරයේ ආනමඩුව සූර්යමංගල භූමිය සහ ITN පරිශ්‍රයේදී සාම්ප්‍රදායික නැකත් චාරිත්‍රානුව සිදු කෙරුණු අවුරුදු සිරිත් පිරිත් සජීව ලෙස විකාශය කිරීමට ITN මාතචාලය පියවර ගත්තා. ආහාර පිසීමේ නැකත යෙදී තිබුණේ අද පස්වරු 2:42. රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිපගිනි මෙලවීම සුදුසු බවයි ජ්‍යොතිෂ්‍යය සඳහන් වුණේ. සමස්ත ජනතාව සමග අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද එක්ුණා. ඒ හෙළ සිරිතට මුල්තැන දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ එම මැතිනිය ඇතුළු පවුලේ සියලු දෙනා සුබ මොහොතින් ලිපගිනි මොලවා චාරිත්‍රානුකූලව කිරි ඉතිරවීම සිදු කළා. ආනමඩුව සූර්ය මංගල්‍ය පරිශ්‍රයේදී කිරි ඉතිරවීමේ චාරිත්‍රය සිදු කරමේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිතරංගේ බණ්ඩාර මහතා ඇතුළු පවුලේ සියලු දෙනාගේ ප්‍රධානත්වයෙන් වික්‍රමසිංහපුර ITN පරිශ්‍රයේදීද කිරි ඉතිරවීමේ චාරිත්‍ර සිදු කෙරුණා. වැඩැල්ලීම ගණතුණු කිරීම හා ආහාර අනුභවය සඳහා වූ නැකත යෙදී තිබුණේ අද පස්වරු 3:54. රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සීළු වැඩ අල්ලා ගණතුණු කොට ආහාර අනුභවය යහපත් බවයි ජ්‍යොතිෂ්‍යය දැක්වුණේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වැඩැල්ලීමේ නැකතේදී පැලයක් සිටුවීමට දැක්වුණා. ගණතුණු කිරීමේ චාරිත්‍රය ඉටු කිරීම සඳහා ජනාධිපතිතුමා ඇතුළු පවුලේ සමාජිකයන් එක් වූයේ ඉන් අනතුරුවයි. අනමඩුව සූර්ය මංගල්‍ය පරිශ්‍රයේදී වැඩැල්ලීම ගණතුණු කිරීම හා ආහාර අනුභවය චාරිත්‍ර සිදු කිරීමට ITN මාතචාලයේ සභාපතිනි තිලකා ජයසුන්දර හා පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිතරංගේ බණ්ඩාරයන මහත්ම මහත්මීන් එක්ුණා. වික්‍රමසිංහපුර පරිශ්‍රයේදීද ආහාර අනුභව කිරීමේ චාරිත්‍රය සිදු කෙරුණා. මේ අතර මදුරන්කුලිය ප්‍රදේශයේ අසරණ දරු පවුලක් වෙනුවෙන් ITN ප්‍රවෘත්තිංශයේ අධීක්ෂණ යටතේ ඉදිකළ නිවස එම දරුවන්ට ලබා දීම පසුකීදා සිදු කෙරුණා. මින් පෙර වසරවලදී අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමට නොහැකි වූ මෙම පවුල සමග එක්ව එම නිවසේදී අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමට ITN ප්‍රවෘත්තිංශයේ කටයුතු කළා. ඒ ITN ප්‍රවෘත්තිංශයේ නියෝජ්‍ය සමානාධිකාරී ශානුක කරුණාරත්න හා
පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සදරුවන් යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. ITN සූර්ය මංගලයට සමගාමී ලෙස ITN සූර්ය කුමරා සහ කුමරිය තේරීම සිදු වුණා. ITN සූර්ය කුමරා ලෙස කිරුළු පැළඳුවේ දිල්ෂාන් රවිදුයි. පළමු ස්ථානයේ සඳහා මුදලින් රුපියල් 250,000ක් ඇතුළු ත්‍යාග හිමි වුණා. දෙවන ස්ථානයේ හිමිකර ගත්තේ පූර්ණ චින්තනයි. දෙවන ස්ථානයේ සඳහාද රුපියල් 150,000ක් ඇතුළු ත්‍යාග හිමි වුණා. කවිතු රත්නායක තුන්වන ස්ථානය දිනාගත් අතර රුපියල් 100,000ක ත්‍යාගයක් හිමි කරගත්තා. ITN සූර්ය කුමරිය ලෙස කිරුළු පැළඳුවේ උදේෂ් ජීරත්නායකයි. ඇයට රුපියල් 250,000ක මුදල් ත්‍යාගයක් සහ තවත් ත්‍යාග හිමි වුණා. දෙවන ස්ථානීය නිමාෂා චමෝදට හිමි වූ අතර රුපියල් 150,000ක මූල්‍ය ත්‍යාගයක් හිමි වුණා. තුන්වන ස්ථානීය රන්තිනි විජේසිංහයි. ඇයට රුපියල් 100,000ක ත්‍යාගයක් හිමි වුණා. සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රටපුරා විවිධ ස්ථානවල චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීම සහ සාම්ප්‍රදායික උත්සව රැසක් පැවැත්වුණා. නව අවුරුදු උදාවත් සමග රටට සෞභාග්‍ය ප්‍රාර්ථනා කරමින් පුරාණ සිරිත්වලට අනුව ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ කිරීතිරවීම සිදු කෙරුණා. අපර භාග දෙක පසුවේ මිනිත්තු 9ට යෙදුණු සුබ මොහොතින් නැගෙනහිර දිශාව බලා කිරීතිරවීමද දළදා මාලිගා පහළ මාලයේදී සිදු කෙරුණා. මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මැදේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගදෑල මහතාගේ ප්‍රධානත්වයෙන් චාරිත්‍ර සිදු කෙරුණා. අලුත් අවුරුදු උදාවත් සමග ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩපුදා ගැනීමට බෞද්ධ සදහැවතුන් විශාල පිරිසක් එක්ව සිටියා. අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතාද ජයශ්‍රී මහා බෝ සමිඳුන් වැඩපුදා ගැනීමට එක්ව සිටියා. බේමුල්ල මොරගහලන්ද එකමුතු ක්‍රීඩා සමාජය 24 වරට සංවිධාන කළ බක්මා උලිල මොරගහලන්ද ප්‍රජාශාලා වසලදී ඊයේ පැවැත්තුණා. ඉපැරණි ගැමි ක්‍රීඩාවලට අමතරව පාරම්පරික අංග රැසක් මෙම අවස්ථාවට එක් කර තිබුණා. ජපාන් ශ්‍රී ලංකා මිත්‍රත්ව නිදහස් ලදරු පාසල සංවිධාන කළ සිගිති බක්මහ උලෙල එම විද්‍යාල භූමියේදී පසුකියදා පැවැත්තුණා. පැල්පොල විපස්සී නාහිමියන්ගේ අනුශාසකත්වයෙනුයි මෙම අවුරුදු උලෙල සංවිධාන කර තිබුණේ. මෙහිදී කුඩා දරුදරියන් වෙනුවෙන් විශේෂ තරග රැසක් සංවිධාන කර තිබුණා. ඇල්පිටිය කැටපොල වතුයායේ සහ පිටිගල කුරුදුවත්ත වතුයායේ සිංහල දෙමළ ජනතාව එක්ව සුවිශේෂී බක්මහ උලෙලක් සංවිධාන කර තිබුණා. ජාතින් අතර සංහිඳියාව වර්ධනය කිරීම මෙම බක්මහ උලෙලේ ප්‍රධාන අරමුණයි. පැලයක් සිටුවා පරිසරය වෙනුවෙන් පුරවැසි වගකීම ඉටු කිරීමට එකතු වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙවර සිංහල අලුත් අවුරුදු නැකත් අතරට පැල සිටුවීමේ නැකතද එක්කර තිබෙනවා. තුන් පොකුරු යෝගිය යෙදී ඇති හෙට දින පෙරවරු 11:17 ශ්වේත වර්ණීන් සැරසී නැගෙනහිර දිශාව බලා පැලයක් සිටවීම මැනවි ලෙසයි සඳහන් වන්නේ. මෙම සුබ නැකතින් පැලයක් සිටවා මතු පරපුරත් පරිසරයත වෙනුවෙන් තම වගකීම ඉටු කිරීමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. උදා වූ අලුත් අවුරුද්දේ විශාල වැඩ කොටසක් කිරීමට හැකි පරිසරයක් උදා වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පුණ්‍ය කාලයේ ආගමික වතාවත්වල යෙදීම සඳහා නුවරඑළිය මාගස්තොට ශ්‍රී සේනානන්දාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. රාජකීය පඬිත ශාස්ත්‍රපති කළුගහ කඳුරේ විජිත ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සිදු කෙරුණා. ඊට සමගාමීව ආශිර්වාද සෙත්පිරිත් සජ්ජායනයක්ද පැවැත්තුණා. මෙම අවස්ථාවට අමාත්‍ය රුවන් විජේවර්ධන, නුවරඑළිය නගරාධිපති චන්ද්‍රලාල් කරුණාරත්න මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. අපේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සිංහල ජනතාවටත් දෙමළ ජනතාවටත් විශේෂ උත්සවයක්. තමන්ගේ සංස්කෘතිය, තමන්ගේ හැදීම. මේ අවුරුද්ද සිංහල අයට ඇත්ත වශයෙන්ම සිංහල කමේ කොටසක් කියලා කියන්න පුළුවන්. මේ අලුත් අවුරුද්ද නිසා
අපි බලාපොරොත්තු වෙන්නේ මේ අවුරුද්දේ අපිට විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් වුණා. ප්‍රශ්න ගණනාවක් තිබුණා. ඒ දැන් ප්‍රතිඵල එන නිසා මීටත් වඩා අලුත් දේවල් මේ ලබන අලුත් අවුරුද්දේ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. රටේ ජනතාව ඒකයි ආණ්ඩුවකින් බලාපොරොත්තු වෙන්නේ. අපි මම හැම එක්කෙනාටම සුබ අලුත් අවුරුද්දක් කියා ප්‍රාර්ථනා කරනවා. ඒ අයගේ ප්‍රශ්න අඩු වේවා කියා ප්‍රාර්ථනා කරන විසදෙයි කියලා ප්‍රාර්ථනා කරනවා. කිසිම ලෙඩකින් නැතුව ප්‍රශ්න නැතුව හොඳ අවුරුද්දක් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ රටට කලට වේලාවට වැස්ස ලැබෙයි කියලා කියන්න කැමතියි. අපි ප්‍රාර්ථනා කරනවා ගිය අවුරුදු වලටත් වඩා දෙවත්ත මේ රටේ ජනතාවට ඒ ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන් ශක්තිය ලැබේ. රටේ සියලු දෙනාටම තාමත් සුබ සිංහල සහ හින්දු අලුත් අවුරුද්දක් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි අවුරුදු ගානේ මේ රටේ ජනතාවට අවශ්‍ය සහන ටික ලබා දීලා මේ රටේ අවශ්‍ය සංවර්ධන වැඩ පිළිවෙල ඉදිරියට ශීඝ්‍රයෙන් ගෙන යන්නට. ඉතින් මං හිතනවා ඉදිරි අලුත් අවුරුද්දේ පස්සේ මං හිතන්නේ මේ රටේ ජනතාවට සංවර්ධන වැඩ පිළිවෙලේ ප්‍රතිඵල නෙලා ගන්නට පුළුවන් වෙයි කියලා. ආශිර්වාද පූජාවෙන් අනතුරුව එම විහාරස්ථානයේ දහම්පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීමට අදාළ ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා වූ ලිපිය අග්‍රාමාත්‍යතුමා එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් වෙත ප්‍රදානය කළා. නැවතත් ප්‍රවෘත්ති. අදින් අවුරුදු දෙකකට පෙර අද වැනි අලුත් අවුරුදු දිනයක සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත් කම්පා කළ සිද්ධියක් වාර්තා වුණා. මේ ඒ පිළිබඳ සටහනක්. අදින් අවුරුදු දෙකකට පෙර මීතොට මුල්ල ජනතාවට සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමරන්නට වරම් ලැබුණේ නැහැ. ඒ මීතොට මුල්ල කුණුකන්ත නායහමත් සමග ජීවිත 31ක් අහිමි වී දේපළ වලටද විශාල හානි පැමිණීම හේතුවෙන්. මීතොට මුල්ල අලුත් නගරයක් බවට පත්කිරීම සඳහා දැන් සියලු කටයුතු සිදු කෙරෙමින් තිබෙනවා. ඒ මීතොට මුල්ල කසලකන්ද පුනර්ජීවන ව්‍යාපෘති යටතේ කසලකන්ද භූමිය නාගරික උද්‍යානයක් බවට පත්කිරීම මේ යටතේ සිදු කෙරෙනවා. වැයකිරෙන මුදල රුපියල් මිලියන 4000ක්. ජලාප වහන පද්ධතිය දියුණු කිරීම මෙන්ම ප්‍රවාහන පහසුකම්, බස් නැවතුම්පළ, රංග ශාලාවක් ඇතුළු යටිතල පහසුකම් රැසක් මීතොට මුල්ලට එක්වනවා. ලබන ජූලි මාසයට පෙර මෙම නාගරික උද්‍යානයේ වැඩ අවසන් කිරීමට නියමිතයි. ඒක නාගරික උද්‍යානයකුත් මේ අවට පොළොන්නරුව නගරයත් හැදීමේ වැඩසටහන ආරම්භ වෙන නිසා මම විශේෂයෙන්ම කියා සිටිනවා ඔබට මීතර මුල්ල කසලකන්දට අද වෙන්නේ මොකද්ද කියලා සැබෑ ලෙසම දැක ගන්න පුළුවන් මෙතෙන්ට ආවම. මම හිතන්නේ මේ මියගිය ජනතාවට කරන්න පුළුවන් ලොකුම උපහාරයක්. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ දියුණුම නගරය බවට පොළොන්නරුව පත් කරන්න පුළුවන් ලොකුම වැඩක්. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk